මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා හරි දේශපාලන වශයෙන් මේ යම්කිසි වැරැද්දක් කෙටියෙන් අහපු ප්‍රශ්නක විතරක් යන්න නැතු උත්තරයක් දෙන්න. ගරු නියෝජ කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ මෙතනටම ඇවිල්ලා මම ඇවිල්ලා කිව්වා පාර්ලිමේන්තුවේ අප්‍රේල් මාසේ මැයි මාසේ අපි ඇවිල්ලා කිව්වා ප්‍රීමියම් එක ඩොලර් 25යි 30යි මේක අපිට ගන්න සිද්ධ වෙනවා අපිට වෙන විකල්පයක් නැහැ කියලා. පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂනායකවරුන්ට පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂනායකවරුන්ට අපි දැනුවත් කරා මේක තමයි ඉදිරිපත් කළ තියෙන මිල ගණන් කියලා. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් එතුමාගේම කතාවේ කියවුණා මේ එක්තරා සමාගමක් පමණක් නෙවෙයි අපිට ඉන්දියානු ණය ක්‍රමයේ යටතේ අපිට ඩොලර් මිලියන 700ක ණය ක්‍රමයක් දුන්නා. ඒ ණය ක්‍රමයේ ලබා දෙනකඩත් ඉන්දියානු ඔයිල් සමාගම ලබා දීපු ප්‍රීමියම් එකත් ඔය ගහන තමයි තියෙන්නේ. මේ මෙතනදිම ඇවිල්ලා මම කතා කරලා කිව්වා මේ ප්‍රීමියම් අපි හංගන්න දෙයක් නැහැ. මේ ප්‍රීමියම් එක තමයි අපිට දැන් තියෙන්නේ. අපේ හයි රිස්ක් කැටගරි එකට වැටලා තියෙනවා. අපිට නැවෙන්නේ නැහැ. අපි වැටලා තියෙන්නේ අපි ඩිෆෝල්ට් කරපු රටක් හැටියට බැංකු පහසු ගන්න නැහැ. මේක තමයි අය කරන ප්‍රීමියම් එක කැමතිද කියලා. විමල් වීරවංශ ඇමතුමා ඔතන ඉඳගෙන කිව්වා නෑ කිසි ගාණක් ප්‍රශ්නයක් නැහැ. ගාණ කීයක් වුණත් ගන්න මිනිස්සුන්ට ඉන්දර ටික දෙන්න කියලා. විමල් ඇමතුමාගෙන් අහන්න. මෙතන ඉඳගෙන කිව්වේ එතන අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තා. මේක විමල් ඇමතුමා කියපු ඉඳ ගත්ත නෙමෙයි. මම එක දෙයක් කියන්නම්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මඩ ගහන්න පුළුවන්. හැබැයි මඩ ගහනකට අඩුමතරමේ බුදුම විපක්ෂේ වාඩිලා මාස 6ක් වෙනෝනේ. විපක්ෂේ මාසෙ වාඩිලා මාස 6යිනේ. ආණ්ඩුව නිල නිවසෙන් එළියට යන්නකො. විපක්ෂේ ඉන්නේ. ආණ්ඩුව නිල නිවස තාම ඉන්නේ. බවින්සේ කරව මාස්ටර්. නිල නිවස තාම ඉන්නේ. ඔබතුමා ගරු ගයන්ත කරුණාතිලක මහත්තයා. ඔබතුමා ඔජ නියෝජ කතානේ තුම. ඔව්. මෙයා මයිකේ දීලා දෙන්න විනාඩියක්. මගේ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ඉඩ දෙන්න කියලා මම ඔබතුමායන් ගෞරවයෙන් ඉල්ලනවා. මොකද හේතුව මේ කංජන විජේසේකර මහත්තයා ඒ ඒ ඊයේ කහපු එකට එතුමා මොකද කරේ යාපු ලියුම ඇරියා ඔක්කොම පුවත්පත් වලට ඔක්කොම රූපවාහිනිය වලට ඇරියා ඇරලා මේක ප්‍රසිද්ධ කරන්න කිව්වා. අද මේක දාලා තියෙනවා. කරු කරු කතානායකතුමනි මේ ලිපිය සම්ම මට ලිපියක් එන්නේ 2022 සැප්තැම්බර් 29 ගෙවන්න තියෙන ගාණ දාලා තියෙනවා 11 ලක්ෂ ගන්නක් කියලා උඩින් දාලා තියෙනවා. යට නියෝජ කතානායකතුමනි දාලා තියෙන 6 ලක්ෂ ගන්නක් කියලා. මේ ගෙවීම කරන්න තියෙන කරු කතානායකතුමනි මම අමාත්‍යරය විදිහට වැඩ කරපු අමාත්‍යංශ තුනක දැන් අද මට අමාත්‍යංශ ලේකම්වරු කීප දෙනෙක් කතා කරා මේ මේ කාරණෙත් එක්ක. ගරු කතානායකතුමනි අද මට නිල නිවසෙන් ඉවත් වෙන්න කියලා කියද්දී මම මන්ත්‍රි සේවයකට දීලා තිනවා මට නිවසක් දෙන්න මට ඉවත් වෙන්න මට එතනින් පස්සේ එතනින් අයින් වෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හැබැයි මම ගෙවීම් කළා දිනවා ගරු කතානායකතුමනි. ඊළඟ කාරණේ තමයි මේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්නවා හැම තනතුර අතෑරලා තාම ඉන්නේ නිල නිවසේ. හරිද? වැඩක් ඉන්න. තව ඇමතිවරු ගන්නාවක් මං කියන්නම්. ඒ අය නිල නිවස වල ඉන්නවා ඇමති තනතුරු දරන්නේ නැහැ. හරිද? මෙතුමා හෙම් පිටින්ම සභාව නොම ගමන කතාවක් කිව්ව මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා අපිට ගේන්න දෙන්න කරු කතානායකතුමනි වරප්‍රසාද කමිටුව හමුවට මේ කොළඹ ඉන්න නියෝජ්‍ය සාමාජික අධිකාරීතුමා විදුල බල මණ්ඩලයේ මොකද හේතුව එයා ගාව තියෙනවා ලයිස්සුවක් මේ අමාත්‍ය නිල නිවාස වල සල්ලි ගෙවන්න නැතුව තිබිච්ච ඒවා.